පිළිගන්නවා තවත් SGTV episode එකකට. අද අපි කරන්න යන්නේ ටිකක් විශේෂ මිනි සීරීස් එකක් ගැන. ඒ තමයි Bodyguard. In safer hands. දෙන්නෙක් තමයි ඩිරෙක්ට් කරලා තියෙන්නේ. එකෙක් තමයි ජෝන් ස්ට්‍රික්ලර්, අනිත් එක නමයි තෝමස් වින්සර්. ඒ වගේම මේකේ මේන් කාස්ට් එකේ තියෙන රිචඩ් මැඩන්, කීලි හාවෙස්, එකම සෝෆි රන්ඩල්. ඉතින් අද එපිසෝඩ් එකට මගේ සහයට ඉන්නවා මේ කතාව මට සජෙස් කරපු අපේ තරිඳු සැස්. ඔව් ඉතින් මම මේ සීරීස් එක බලන්න ටිකක් කල් ගත්තා. හැබැයි මට ගොඩක් කට්ටිය කිව්වා මේ සීරීස් එක හොඳයි, ඊට පස්සේ මේක බලන්න, මේක මේම මේ කොල්ටියක් තියෙනවා එහෙම කියලා. හැබැයි මම සාමාන්‍ය කවුරුත් කිව්වට එහෙම මම බලන්නේ. හැබැයි මට පොඩ්ඩක් නිකන් අර නිකන් ඉන්න දවසවල නිකන් හිතුණා මොකක් හරි බලන්න ඕන කියලා. ඉතින් Bodyguard දේවලේ මතක් වුණා. ඉතින් මම බලන්න පටන් ගත්තම ඇත්තටම මට බලන එක නවත්ත ගන්න බැරි වුණා. මොකද මේකේ තියෙන මේ මේ එනර්ජි එක, ඒ කියන්නේ මුලදී මේකේ මේ කැරක්ටර් එක හඳුන්වලා දෙන විදිය, එතකොට බ්‍රිටිෂ් මේ 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 හමුදාවේ හිටපු කෙනෙක්, ඊට පස්සේ යා කොහොමද මේ ඒගොල්ලොන්ගේ කියන්නේ අපි තම Bodyguard කෙනෙක් විදියට එයාගේ චරිතය හැඩගැහිලා තියෙන විදිය, ඒ ඔක්කොමත් එක්ක මෙයාගේ පර්සනැලිටි එක, ඒක තමයි ප්‍රධානම දේ මේ චරිතයට අපි එකතුලා ඉන්නේ. එයා මාර පර්සනැලිටි එකක් තියෙන, මාර ගට් එකක් තියෙන ඩයල් එකක් විදියට හොඳටම පෙන්නුම් කරනවා මේකේ පළවෙනි එපිසෝඩ් දෙකේදී වෙන සිදුවීම් එක්ක. අපි මේකට අලවල තියාගන්න ට්‍රයි කරනවා. ඒ වගේම මේකේ නිකන් මැදදී ෆොබිඩන් ලව් සීන් එකකුත් යනවා. ඉතින් ඒකින්ද මේ ඔක්කොම කැටි කරගත්ත මේ සීරීස් එකක් හින්දා මේකේ අවසානය දක්වා දවස් දෙකක් ඇතුළත බල් ඉවර කරන්න මට පුළුවන් වුණා. ඉතින් ඒකින්ද ඒක මම ගොඩක් වෙලාවට අර සීරීස් එකකින් බලාපොරොත්තු වෙන එනර්ජි එක, ඊට පස්සේ අවසානයේදී තියෙන කියන්නේ අන්තිමේදී මොකද වෙන්නේ කියන එක එපිසෝඩ් දෙකේදී ඉඳලා මට හොයන්න ආසාව තිබිච්ච, ආසාව ඇති වෙච්ච කියුරියෝසිටි එක ඇති කරපු සීරීස් එකක් තමයි Bodyguard කියන්නේ. ඉතින් සෑස් කිව්ව විදිහට මේකේ මේන් කැරක්ටර් එක තමයි අපි ෆස්ට් එපිසෝඩ් එකේ ෆස්ට් සීන් එකේ ඉඳලා ගොඩක් මර්ජ් වෙන්නේ. ඉතින් ෆස්ට් එපිසෝඩ් එකේ ඒ පළවෙනි සීන් එකේ ඉඳලාම මේගොල්ලෝ අපේ හිතේ මාර කුතුහලයක් ඇති කරනවා. ඒ වගේම මාර ත්‍රිලින් ෆීලිං එකක් දෙනවා අපි මේ කතාවත් එක්ක මර්ජ් වෙන විදිහට. අනිවාර්යයෙන්ම. මොකද මේ කැරක්ටර් එක අපි අපේ ඇඟට දාගෙන තමයි මේ සීරීස් එක බලන්නේ. මේකේ මේන් කැරක්ටර් විදිහට ඉන්නේ රිචඩ් මැඩන්. රිචඩ් මැඩන් අපි දන්නේ Game of Thrones එකේ රොබ් ස්ටාර්ක් විදිහට. ඒ චරිතය හරහා තමයි යා ජනතාව අතරට ගියේ, ප්‍රසිද්ධ වුණේ. ඒ වුණාට මේක යා කරන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කැරක්ටර් එකක්. මේ කැරක්ටර් එකේ හැටියට යා කලින් හිටපු ඕ වෙටරන් කෙනෙක්. ඊට පස්සේ ආයෙයාගේ රටට ඇවිල්ලා ඒගොල්ලන්ගේ ඩිෆෙන්ස් සර්විස් එකේ Bodyguard කෙනෙක් විදිහට රාජකාරි කරන්න බැඳුනට පස්සේ තමයි එයාට මේ මිෂන් එක හම්බෙන්නේ. ඔව් ඉතින් මේ සීරීස් එකේ අයිකොනික් සීන්ස් කීපයක්ම තියෙනවා. ඔයාට මතකද ට්‍රේන් එකේ සීන් එක? අනිවාර්යයෙන්ම. ඒ සීන් එකෙන් තමයි මේගොල්ලෝ අපිව සීරීස් එකට ඇදලා අරගෙන තියාගන්නේ. ඔව් අනිවාර්යයෙන්ම. මොකද එතන ඒ ට්‍රේන් එකේ සීන් එකේදී ප්‍රධාන නළුවා සහ ඒ අනිත් නිළිය ඇති වෙන සංවාදය සහ එතන ඒගොල්ලොන්ගේ තියෙන එනර්ජි එක සහ ඇට්මොස්ෆියර් එක හින්දා තමයි මේකේ මොකක් හරි අන්තිමේ කෙලවරේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියන එක අපිට හිතෙන්නේ. ඒ වගේම තමයි මේකේ අනිත් අයිකොනික් සීන් එක තමයි ටවුන් එකේදී මේගොල්ලෝ ට්‍රැවල් කරන ගමන් ඉදදී මේගොල්ලන්ට සිද්ධ වෙන ෂූට් අවුට් එකට මුහුණ දෙන්න. ඉතින් ඒ සීන් එකනොත් මේගොල්ලෝ එකපාර අපිව නිකන් අර ගැස්සිලා යන විදිහට ඒ සීන් එක දෙන්න දාලා මාර ත්‍රිලින් ෆීලිං එකක් එතන දීලා තියෙනවා. ඉතින් මේ ත්‍රිලින් ෆීලිං එකක් දීලා ඒ සීන් එක පටන් ගත්තට ඒ සීන් එක එන්ඩ් වෙද්දී මේගොල්ලෝ අපිව මාර විදිහට ඉමෝෂනල් කරලා තමයි එන් කරන්නේ. ඉතින් මේකේ සීන්ස් වලට අදාළ ඒ හරිම ඉමෝෂන් එක බලන කෙනාටත් ෆීල් වෙන විදිහට මේගොල්ලෝ මේ වැඩේ ලස්සන්ට කරලා තියෙනවා. ඉතින් කියන්න ඕනේ මේක බ්‍රිටිෂ් සීරීස් එක. ඒ කියන්නේ ඉංග්ලන්ඩ් වල ටෙලිකාස්ට් වෙච්ච සීරීස් එක. BBC 1 කියන ටෙලිවිෂන් මාලිගාවේ තමයි මේක ටෙලිකාස්ට් වෙන්නේ මුලින්ම. ඊට පස්සේ කාලේ තමයි මේක Netflix එකට අප්ලෝඩ් වෙලා දැන් Netflix එකේ අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක thriller, drama, crime, political කියන genres හතරටම අයිති වෙන විදිහේ සීරීස් එකක්. ඉතින් political පැත්තට ටිකක් බර වැඩි සීරීස් බලන කට්ටියට මේක හොඳ කතාවක් වෙයි කියලා මම අනිවාර්යයෙන් විශ්වාස කරනවා. ඒ වගේම මේකේ කතා කරන්න ඕනේ මේකේ තියෙන ටෙක්නිකල් පැත්ත ගැන. සස් මොකද හිතන්නේ මේකේ ටෙක්නිකල් පැත්ත ගැන? අනිවාර්යයෙන්ම ටෙක්නිකල් පැත්ත ගැන කතා කරොත් මේකේ තියෙන සිනමටෝග්‍රැෆි. ඇත්තරම මේ මේ සිදුවීම් මාලාවලට හරියන විදියට සිනමටෝග්‍රැෆි මේකේ හදලා තියෙනවා. ඒ වගේම තමයි කලර් ග්‍රේඩින්ග්ස් උත් ගත්තම අපිට බැලූ බැල්මට කෙලින්ම තේරෙනවා මේ ලන්ඩන් කියන ඒ අර ලුක් එක, ඊට පස්සේ අර
කල ග්‍රේඩිං වලින් ඒගොල්ලෝ හදලා තියෙන විදිහටම අපිට බැලු බැල්මටම පේනවා මේ ලන්ඩන් ඇට්මොස්ෆියර් එක තමයි මේගොල්ලෝ මේ හදලා තියෙන්නේ. එතකොට මේ මේකේ තියෙන ෂොට්ස් ගත්තම ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි අර ත්‍රිලින් මොමන්ට්ස් වල තියෙන ෂොට්ස් ගොඩක් වෙලාවට අරන් තියෙනවා ක්ලෝස් අප් ෂොට්ස් අරන් තියෙනවා. අපි අර කතා කරපු ට්‍රේන් එකේ සීන් එකේදී ගොඩක් වෙලාවට ඒක පොඩි කුටියක් ඇතුළත වෙන සීන් එකක්. එතකොට ලොකු ක්ලෝස් අප් ෂොට්ස් ටිකක් අපිට දකින්න පුළුවන් වෙනවා. ඒ වගේම ඒවයින් සස්පෙන්ස් එක ඇති කරන්නත් ඒගොල්ලෝ ට්‍රයි කරලා තියෙනවා. ඒ වගේම මේකේ කතාවේ අවසානයේදී ගත්තම අවසානයේ වෙන ප්‍රධාන සිදුවීම ඒක ඒකේ විශාලත්වය පෙන්වන්නේ ඒ සිදුවීමේ විශාලත්වය පෙන්වන්නේ යාලා වයිඩ් ෂොට්ස් වලට ගොඩක් ගිහින් තියෙනවා. මේ වගේ දෙයක් වුණොත් මෙන්න මෙච්චර පරාසයක් මේකෙන් මේ වෙනවා කියලා පෙන්වන්නේ ඒගොල්ලෝ වයිඩ් ෂොට්ස් වලට ගිහින් තියෙනවා. ඉතින් ඇත්තටම මේක ටැක්ටිකලි කරපු වැඩක් කියන එක හොඳටම පේනවා. ඉතින් මේ කතාවේ ඇක්ටිං ඒ වගේම කතාවෙන් අපිට දෙන ෆීලිංගස් වගේම මේකේ ටෙක්නිකල් පැත්ත සිනමටෝග්‍රැෆි එක ඒගොල්ලෝ මේ කරලා තියෙන නිර්මාණයට මම දෙනවා 7.9 වගේ රේටින් එකක්. අනිවාර්යම රේටිං එකත් එක්ක ඇග්‍රි වෙනවා. මම හිතනවා මේක 8ක් වගේ වුණා නම් හොඳයි කියලා. මොකද සමහර තැන්වල මේකේ ප්‍රශ්න තිබුණා. ඒ කියන්නේ සිනමැටෝග්‍රැෆි වලටත් වඩා පොඩි පොඩි යූස් කරලා තිබි විෂුවල් ඉෆෙක්ට්ස් කැලි වල පොඩි පොඩි ප්‍රශ්න තිබුණා. ඉතින් ඔයාගේ රේටිං එකට මම ඇග්‍රි වෙනවා. ඉතින් මේක තමයි අපේ බොඩිගාඩ් රිවියු එක. ඕගොල්ලෝ බලලා තියෙනවා නම් ඕගොල්ලන්ගේ අදහස් පළා කමෙන්ට් සෙක්ෂන් එකේ අපිත් එක්ක ෂෙයා කරගන්න. බලලා නැත්නම් දවසින් පොඩි වෙලාවක් අරගෙන මේ කතාව බලන්න. එපිසෝඩ් 6යි තියෙන්නේ. එක දවසින් බලලි ඉවර කරන්න පුළුවන්. එහෙනම් අපි තවත් එපිසෝඩ් එකකින් ඔයගොල්ලන්ව හම්බෙන්න එන්න. අපි ප්ලෑන් කරන් ඉන්නවා ඊළඟට පොඩ්ඩක් ඉන්දියාවට යන්න. අපි බලමු මේ කතාව මොකද්ද කියලා. එහෙනම් ගිහින් එන්න.